වැවක් පිළිසකර කරන මුවාවෙන් සිදු කරගෙන යන පස්ජාවාරමක් පිළිබඳවයි අද රහසිගත සාක්ෂිකරුවාගේ හෙළිදරව්ව. ලුණුගම්මෙහෙර කුඩා ගම්මාන පහ ගම්මානයේ ඉත්තෑකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් එම ප්‍රදේශයේ හා ඊට අසන්න ගොඩබිම් ප්‍රදේශවල පස් කැපීමේ ජාවාරමක් පිළිබඳ රහසිගත සාක්ෂිකරුවාට වාර්තා වුණා. වැවේ ප්‍රතිසංස්කරණ භාර කොන්ත්‍රාත්කරුවා පස් කැපීමේ නිරත වන බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ අර අඩි 5ක් 6ක් කබල දෙන කබල සම්පූර්ණ පස් වලට ටිකක් විකුණා ටිකක් වැලි වලට විකුණා. අර ඉස්සරහින් තියෙන වැලි හාරපු වල. ඉතින් අද අදින්නෙත් ඒ කන්දක් තමයි ඒ අදින්නේ. ඔය දැන් ඊට පස්සේ මේ වලකට කරන්නේ මොනවයි ඉන්නේ? මේ වගේ වලක් මේ වලමැත් තිබුණොත් මොකද වෙන හානිය මේ? මේ වල හදලා තියෙන මොකටද? මේ පස් කබල අරගෙන මේකෙන් පස් කබල අරගෙන තියෙනවා. අරගෙන සේරුව ඇද්දේ මේ පිටර. මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව හෝ වෙනත් අදාළ කිසිදු ආයතනයක අවසරයක් නැති බවද වාර්තා වනවා. දැන් මේ වැවක් හරනවා කියලා ප්‍රදේශ ලේකම්තුමියවත් ග්‍රාම නිලධාරීතුමල්ලවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. එයාලටත් හොරෙන් තමයි මේ වැඩේ මේ කරන්නේ. එතුමියලා ඇවිල්ලා කිව්වේ ඒගොල්ලන්ගෙන් කිසිම අනුමැතියක් නැතුව තමයි මේ වැව හරන්නේ කියලා. වැව් බැම්ම පිළිසකර කරන බව පැවසුවත් අදාළ පස්ජාවාරම ටිපර රස යොදා ගනිමින් සිදු කරන ආකාරය රහසිගත සාක්ෂිකරුවාගේ කැමරා කාචයේ සටහන් වූයේ මේ අයුරින්. මෙන්ම පස් ප්‍රවහණය කරන ටිපරතවල අංක තහඩු වෙනස් කරන ආකාරයද මෙහිදී දැකගත හැකි වුණා. මීට අමතරව වැව අවට ප්‍රදේශවල වටිනා ගස් පස්ජාවාරම් කරුවන් කපා දමා තිබෙන්නේ කිසිදු අවසරයකින් තොරවයි. එමෙන්ම මොවුන් පිළිසකර කරනවා යැයි සැලකෙන වැව් බැම්මද නිසි ප්‍රමිතියෙන් තොර බවට ගම්මාසීන් චෝදනා කරනවා. මේ හරන්නේ අද්දෙ මේ තලවප වණ්ඩිය හදන්න පුළුවන් මාතු මේ සියලු කරුණු පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය යොමු කර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ. මෙවැනි ජාවාරම් පිළිබඳ තවත් තොරතුරු සමගින් රහසිගත සාක්ෂිකරුවා ඉදිරියටත්. වතු කම්කරුවන් සම්බන්ධයෙන් වන ගිවිසුමක් අග්‍රාමාත්‍යවරයා ඉදිරි අත්සන් තැබූ බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. වතු කම්කරුවන් සිදු කරන චෝදනා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමුනි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. වතුකම්කරුවන්ගේ වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළනන්වන ලෙස ඉල්ලමින් වතුකම්කරුවන් රාජගිරිය සිට පාගමනක් පැවැත්වුවා. ලංකා හාම්පුතුන්ගේ කාර්යාලය අසලට පැමිණි වතුකම්කරුවන් අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් කළ කිවිසුමක් සම්බන්ධයෙන් චෝදනා කළා. අපි ඉල්ලා සිටිනවා මූලික වැටුපක් ලෙස රුපියල් 1000ක් ලබා දිය යුතු කියලා. ඒ රුපියල් 1000 සඳහා කම්කරුව තමගේ ජීවිත පූජා කර සූදානම්වා. මේ වෙලාවේ කරලා තියෙන්නේ తాවකාලිකව වැටුපට එල්ලන එක. රුපියල් 20-30 එකතු කරලා වැඩිවීමක් තමයි කරලා තියෙන්නේ. මේක විජ්ජාවක්. අපි දැනටමත් අත්සන් කළ දෙනවා ජනතා ගිවිසුමක් 1000 ඕන කියලා. ඒ ජනතා ගිවිසුම බලවත් කරන්න මේ අත්සන් කරන හොර ගිවිසුම් පරද්දන්න අපි වැඩ කරනවා. මේ අතර වතුකම්කරුවන්ගේ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. දැන් රාවයක් යනවා රටේ මේ අගමැතිතුමා ඉදිරියේ අපි මේක අත්සන් කරා කියලා. ඒක සම්පූර්ණ වැරදි. මේකේ උනේ අපි ගිය සිකුරාදා මේක පිළිබඳව තීන්දුවක් ගත්තට පස්සේ අපි ඒ අයට කිව්වා අද උදේ වරුවේ මේක අත්සන් කරලා අපිට දැනුම් දෙන්න කියලා. නමුත් මට ආරංචි වෙච්ච විදිහට ඒ අය මේක අත්සන් කරන්න තිබුණු තැන්වලදී යම් යම් කලබලකාරී තත්ත්වයන් ඇතිකරන්න යම් යම් පාර්ශව ඉදිරිපත් වෙනවා කියලා දැනගන්න ලැබුණට පස්සේ ඒ අය අපිට දැනුම් දුන්නා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි ඒ අයට අගමැති කාර්යාලයේ වෙනම තැනක් සූදානම් කරලා දුන්නා මේ ගැන සාකච්ඡා කරලා තීන්දුවකට එන්න. එහෙම නැතු මේක මේ අගමැතිතුමා ඉදිරියේ අත්සන් කරා කියන එක ඔක්කොම බොරු. ඒකලෝ අත්සන් කරුවාට පස්සේ ඉල්ලීමක් කරා. ඒකලෝ ඒක මට පිළිගන්නවා. කම්කරු ඇමතිවරයා හැටියට මම මේක අගමැතිතුමාට පිළිගන්නවා. එච්චරයි උනේ. සමාජ ව්‍යවසාය සහ සමාජ මූල්‍ය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී අද ආරම්භ වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතායි. සමාජ ව්‍යවසාය පිළිබඳ කතිකාවක් ගොඩනැගීම සහ සමාජ ව්‍යවසායන් සඳහා සුදුසු පරිසරයක් ගොඩනැගීම ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණයි. සමාජ ව්‍යවසායන් සමාජ උන්නතිය සඳහා නව ආර්ථික යාන්ත්‍රණය යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය හෙට දිනේද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ලොව බොහෝ රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනයේ බලවේගයක් ලෙස සමාජ ව්‍යවසායන් ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ලබන බව සම්මන්ත්‍රණය ඇමතු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළා. Social enterprises contribute in multiple ways. සමාජ ව්‍යවසායන් විවිධ ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. මෙමගින් අපේ රටේ කාන්තාවන්ට හා තරුණ පරපුරටද සමාජයේ දියුණුවට දායක වෙන්න පුළුවන්. මෙය අපේ රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජීය හා පාරිසරික ගැටලු සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයන් සඳහා සමාජ ව්‍යවසායන් සිදු කරන්නේ ඉතාම වැදගත් කාර්යභාරයක්. Social enterprises have an important role to play in Sri Lanka delivering on the sustainable development goals. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර යසස් මහතා ගමන්ගත් මෝටර රථය අනතුරට ලක් වුණා. ඒ ඇතුළු තවත් පුවත් කිහිපයක් කෙටි සරහන විශේෂාංගයේ. බණ්ඩාරගම කැස්බෑව ප්‍රධාන මාර්ගයේදී අනතුර සිදුුණේ. එහිදී මෝටර රථයේ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදී තිබෙනවා. අනතුරෙන් මෝටර රථයට බරපතල හානි සිදුුණා. සුළු තුවාල ලැබූ රවින්ද්‍ර ඇසස් මහතා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. රන්නාවරණ ඇතුළු බහණ්ඩ රැසක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ධ පොලිසියට හැකි වුණා. ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගැනුණා. සොරකම් කළ බහණ්ඩ අතර රන්නාවරණ, ජංගම දුරකථන, විදේශ මුදල් හා විදේශ මත්පැන් බෝතල්ද වනවා. සැකකරුවන් කඩවත පහළ බියන්විල හා ඌරගස්මන් හන්දිය ප්‍රදේශවල පදිංචිකරුවන්. මොවුන් කිරිබත්ගොඩ ප්‍රදේශයේ කුලී කාමරයක නැවතී සිටිමින් රාත්‍රී කාලයේදී නිවාස බිඳ මෙම සොරකම්වල නිරත වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. හබරණ ඊරිංගියෝ රක්ෂිතයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මලසිරුරක් හමුව තිබෙනවා. මේගේ පුද්ගලයාගේ වයස අවුරුදු 45 55 අතර වන බවටයි සැක පළ කෙරෙන්නේ. කුඩයක්, පාවාහන යුගලක් හා ඉස්රසුමක්ද මලසිරුර අසල තිබියදී සොයාගැනුණා. මේගේ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් සොයාගෙන නැහැ. හබරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. හම්බන්තොට 12:90 හැඩිල්ල වැව අසලදී වනාලියෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. මියගිය අලියා අවුරුදු 15ක් පමණ වයසිතී බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ. හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී මියගිය අලියාගේ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙන්නේ. දැන් කෙටි විරාමයක්. දැන් අවධානය විදේශ පුවත් වෙත. ආතරයිටිස් සහ සමහර පිළිකා මර්ධනය සඳහා ඖෂධ අඩංගු බිත්තර ලබා ගැනීමට ජානමය වෙනස්කම් සිදු කළ කිකිලියන් ඇති කිරීමට පරීක්ෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා. මෙම රෝග මර්ධනය සඳහා අදාළ මිනිස් ජාන කිකිලියන් තුල තැන්පත් කර තිබෙනවා. ඖෂධ නිෂ්පාදනාගාරයක මෙම ඖෂධ නිෂ්පාදනය කිරීමට වඩා මෙම ක්‍රමය සිය ගුණයකින් ලාභදායී වන බවයි විශේෂඥයින් පවසන්නේ. එක් ඖෂධ මාත්‍රාවක් නිපදවීමට බිත්තර තුනක් අවශ්‍ය වෙනවා. දැන් ක්‍රීඩා පුවත්. 2016 වසරේ ජනවාරි 30වනදා සිට පසුගිය වසරේ දෙසැම්බර් 30වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගණුදෙනු පිළිබඳ මොහාරික විගණනයක් සිදු කර සති දෙකක් තුළ වර්තාවක් ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙත ලබා දෙන ලෙස නියෝග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතාටයි. මේ අතර මුදලට තරඟ පාවාදීම් වැළැක්වීමේ පනත් කෙටුම් පත ලබන මාර්තු මාසය වන විට මෙරට නීතියක් බවට පත් කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේදී හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ඇතුළු ක්‍රීඩකයින් තුන්දෙනෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මුදලට තරඟ පාවාදීමේ වැළැක්වීමේ ඒකකය චෝදනා ගනු කරනු ලැබුවා. එමෙන්ම ඔවුන් නිවේදනය කළේ ටෙස්ට් වරම් දිනු රටවල් අතර දූෂිතම රට ශ්‍රී ලංකාව බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල දූෂණ මර්ධන ඒකක කාර්යාලයක් මෙරට තුළ ස්ථාපිත කිරීමට ඉල්ලීමක්ද කර තිබෙනවා. මෙරට තුළ ක්‍රීඩා තරඟ මුදලට පාවා දීමට එරෙහි නීතියක් ඇත්තේ නැහැ. මේ හේතුවෙන් එවැනි වරදකට හසුවෙකුට පැනවිය හැක්කේ තරඟ තහනමක් පමණයි. එය වෙනස් කිරීමේ අරමුණ ඇතිව මුදලට තරඟ පාවා දීම වැළැක්වීමේ පනත් කෙටුම් පත 2014 වසරේදී සකස් කරනු ලැබුවා. එම පනත ක්‍රීඩා මාත්‍යංශයෙන් ඉදිරි කටයුතු සඳහා යොමු කරනු ලැබුවේ නැහැ. කෙසේ වෙතත් ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මුදලට තරඟ පාවා දීම වැළැක්වීමේ පනත් කෙටුම් පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා. එය ලබන මාර්තු මාසයේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා මාත්‍ය නීති උපදේශක නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා ITN ප්‍රවෘත්තිංශයේ වෙත කියා සිටියා. දවසේ කාලගුණ තොරතුරු ගෙන එන්නේ යුරේනී පද්මසේකර. හෙට දිනේදී නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවීමේ ඉඩකඩක් පවතිනවා. රත්නපුර, ගාල සහ මාතර දිස්ත්‍රික්කවල සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩකඩකුයි පවතින්නේ.
සබරගමුව බස්නාහිර සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මිහිඳුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-30 අතර අගයක් ගන්නවා. මේ සූදානම හැට දිනේදී ප්‍රධාන නගර කීපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්නවා. යළිත් හමුවමු රාත්‍රියේ 9:30ට.